රෙස්ටෝරන්ට් රසට බිරියානි දැන් ස්ටෙප්ස් තුනකින්. ජනතාව කීයක් සියදිවිහානි කරගෙන ඔබතුමාලා පරිණත දේශපාලක විදියට මේ අගමැතිතුමාගේ ඔබතුමාගේ ගෝලෙ සාධාරණ සමාජයක් හදන්න ඕන. දැන් ඔබතුමාලා සාධාරණ දැන් අපි දකින්නේ V8 BMW Land Cruiser ඕවනේ පොලිං වල ත්‍රිවිල් තියෙන්නේ. ඒවට එනවා වෙනම ඉන්ධන දේවල් වලට. ඒකට තමයි අපි ලංකාවේ නමුත් විශේෂයෙන්ම ඔය ප්‍රතිපත්තිම අහපු එකපක් නෑ මේ ව්‍යවස්ථාව සංකණ්ඩද එහෙම නැත්නම් මේ ප්‍රශ්න ඔක්කොටම මුල්ුණේ 20 වෙනි සංශෝධනය. ඒකයි මෙතන 20 වෙනි සංශෝධනයේ තමයි මේ අසීමිත බලතල එක් පුද්ගලයෙකුට දුන්නේ. ඒ පුද්ගලයා මේ තීරණ ගන්න. ඒ පුද්ගලයා පොරගෙන තීරණ ගන්න. ඒ මේ අනික් කරුණු ගැන තීරණ ගන්නවා. සීනි ඩියුටි ගැන තීරණ ගන්නවා. ඒ නිසා ඒක මේකට හේතුව ඒකයි අපි කියන්නේ මේ බලතල දැන්වත් අයින් කරන්න කියලා. දැන්වත් අයින් කරන මේ බලතල පාර්ලිමේන්තුවට දෙන්න. පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවේ කතා කරන මන්ත්‍රීවරුන්ට කතා කරන්න පුළුවන්. කැබිනට් මණ්ඩලයට කතා කරන්න පුළුවන්. ඒ නිසා මේ දෙක කලවම් කරගන්න එපා. මේක අයින් කරොත් ප්‍රශ්න බොහෝදයක් විසඳෙනවා කියන මතය අපි ඉන්නවා. ඒ වගේම සැලස්මක් ඇති වෙනවා. ඇයි? බට් මේකට සැලස්මක් නැතිකම. මේ අතීතයේ වෙච්ච මේ වගේ කියන්නේ. ඒ නිසා පාල් පෝලිං වලට 21 වෙනි සංශෝධනය ගෙනා කියලා නම් මං හිත අපි විසන්න 21 වෙනි සංශෝධනය ගෙනලා 19 බල ගන්නොත් එහෙම අපිට මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්න මේ තනි තීරණ ගැනීම ඒකාධිපති තීරණ ගැනීම නවත්තන්න පුළුවන්. ඔබතුමා විශ්වාස කරනවාද මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්න මොකද්ද කියලා දේශපාලනේ වඳුරගෙන තියෙනවා කියලා? ඒකම ඒක ඉතින් අපිට දැනලා තියෙනවා. මේ ජීවන වේදමේ ප්‍රශ්නය, ඉන්ධන ප්‍රශ්නය, විදුලි කප්පාදුව, මේ වගේ දේවල්, ආහාර ඉගකම, ඒ වගේම විශේෂයෙන්ම උද්දමනය, ඒ වගේම සඳහන් කළාම අපේ ජනගහනය මිලියන 5ක් පමණ ජීවත් වෙන්නේ අඩු ආදායම් ලාභීන් මාසයෙන්. ළමයි 50,000 මේ මන්ද පෝෂණයෙන් පෙරෙනවා. මේ තත්ත්වය ඉතින් බයයි. දවසෙන් දවසේ ප්‍රොජෙක්ට් මෙවර වග කියන්න ඕනේ මේ රටේ රාජ්‍ය නායකත්වය.